උදයි අපි දැන් අද ඉඳන් ඉගෙන ගමු තව ටිකක් දුරට හෙයා රූට්ස් ගැන. හෙයා රූට්ස් එකේ අපි කොටස් දෙකක් අඳුර ගන්නවා. එකක් තමයි අප රූට්ස් සහ අනිත් එක ලෝවර් රූට්ස් කියන කොටස් දෙක. ලෝවර් රූට්ස් කියන එක අවුටර් රූට්ස් සහ ඉනර් රූට්ස් කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අප රූට්ස් කියලා තියෙනවා අවුටර් රූට්ස් සහ ඉනර් රූට්ස් කියලා කොටස් තුනකට බෙදෙනවා කෙස් ගහේ තියෙන රූට්ස් එක. මම හිතන්නේ මෙතන නැවත ඔයගොල්ලන්ට පැහැදිලි මේකේ තියෙනවා මේ ඩර්මිනල් පැපිලාව කියලා තියෙනවා මෙන්න මේ රුධිර නාල සම්බන්ධ වෙන කොටස තියෙනවා මැට්‍රික්ස් කියලා මේ කොටස තමයි රුධිරය සැපෙන්නේ ඊට පස්සේ කෙරටින් සෛල නිපද වෙලා මේ විදිහට මේ ගමන් කරලා මෙන්න මෙතනින් තමයි හැමෙන් මෙයා එළියට එන්නේ. ඒතර මේක ඇවිල්ලා තමයි මෙතනින් එහාට තමයි හෙයා ෂේප් එක තියෙන්නේ. දැන් අපි රූට්ස් ගැන තමයි මේ කතා කරේ දිගින් දිගට. ඒතර මේ රූට්ස් වලට තමයි සෙබසියස් ග්ලෑන්ඩ් එක සම්බන්ධ වෙන්නේ, පිලේරියම් මස්සල්ස් එක සම්බන්ධ වෙන්නේ. මේ පිලේරියම් මස්සල්ස් එක නිසා තමයි කෙස් ගාට සවිවරව රැඳී සිටීමේ අවස්ථාව ලැබෙන්නේ. ඒතර මේ බලන්න මේ තියෙන කෙස් ගා තියෙන හැදෙන්නේ මැද සමයේ. ඒතර මේ පිට සමයේ මේ කොටස් ටික තියෙනවා. එතනින් තමයි හෙයා එක හැම පිටතට ඇදිලා යන්නේ. හරියට මේ මේ මල් පෝච්චියක් වගේ එක මල් පැලයක් යනවා වගේ කියලා මම මුලින් කිව්වේ ඒ නිසයි. දැන් ඔයගොල්ලන්ට ඒක පැහැදිලිව පේනවා. ඒතර මේකේ තියෙනවා කොටස් තුනක්. මේ හැයා මෙඩුල්ලා එක, කෝටෙක්ස් තරලේ සහ කියුටිකල් කියන කොටස් තුන තියෙනවා. ඒක අපි ඊට පස්සේ දෙවෙනුව අඳුර ගන්න ඕනේ. හැයා ෂේප් එක ගැන තව ටිකක් කතා කරගෙන යනකොට ඔයගොල්ලන්ට ඒ ටික පැහැදිලි කරන්න මට පුළුවන් වෙයි කියලා හිතනවා.